ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඉන්දියාව සහ වියට්නාම් වලින් රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසිදු ශ්‍රී ලාංකිකයෙක් හෝ කිසිදු පුද්ගලයෙක් රැගෙන ඉන්නේ නැහැ ඒක තහනම් කරලා තිබෙන්නේ. ඊට අමතරව ඔබතුමා කිව් විදියට මේ රටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් ඊයේ දිනෙත් 1108ක් වගේ සංඛ්‍යාවක් පැමිණියා. අද දිනෙත් 700කට ආසන්න සංඛ්‍යාව ශ්‍රී ලාංකිකයන් පැමිණෙන නිවේදිතව තිබෙනවා. ඉතින් ඔවුන් එද්දී ඔවුන් දින 14ක නිරෝධායනයට අනිවාර්යම ලක් කරනවා. ඔවුන් පැමිණීමේදී පැමිණි දින ඒ අවස්ථාවේදීම PCR පරීක්ෂණයක් කරලා එමගින් කොවිඩ් ආසාදිතයන් හමුනායවලු වෙන් කරගෙන ඔවුන් රෝහලකට යැවීමටත් ඉතුරු කට්ටියව අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් කරන්නේ නැතුව ඔවුන් නිරෝධායනයකට ලක් කරනවා දින 14කට. ඉතින් ඒ තත්ත්වය අනිවාර්යයෙන් පවත්වගෙන යමින් මේ රට තුළට වෙනත් ප්‍රභේදයක් එනක පමණක් නොවෙයි රටේ ජීවත් වෙන අනෙකුත් ජනතාවට කොවිඩ් ආසාදනයේ වීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වෙනකොට ආරම්භ තිබෙනවා. ඉතින් ඒකින්ද එහිදී වෙන තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් නැහැ. එපමණක් නොවේ නිරෝධාය වෙන මධ්‍යස්ථානවල සිටින සියලුම අයවලුනුත් විශේෂයෙන්ම ඔවුන්ගේ කර්තව්‍ය ඉවරුනම් පස්සේ තවත් දින 14ක් නිරෝධායන ලක් කළා තමයි ඔවුන් සමාජගත කිරීමට අපි කටයුතු කළ තිබෙන්නේ. ඉතින් ඒ අනුව අපි කිසිම විටක වෙන තත්ත්වයක් ඇති කරන්න දෙන්නේ නැහැ. ඒත් එක්ක ඊයේ දිනේදී දැනුම් දුන්නා විශේෂයෙන්ම දැන් දැනට ලොකු ප්‍රශ්නයක් තිබ්බව ගොඩක් කට්ටිය කතා කරන ලැබුවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14ක නිරෝධායන ලක් වීම අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ තත්ත්වයට බොහෝ රටවල වෙනි තත්ත්වයක් ඇති කරලා නැහැ. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එනවා නම් ඔවුන් සාමාන්‍යයෙන් නිවෙස් නිරෝධායනයකට ලක් කිරීමක් තමයි වෙන රටවල පවත්වගෙන යන්නේ. ඉතින් ඒ අනුව මෙහිදී විශේෂයෙන්ම අපගේ ඉල්ලියුම් කිරීමක් කරනු ලැබුවා. ඒ අනුව ඊයේදීත් විශේෂඥ කොමිටුවේ මේ පිළිබඳව සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඉන්දියාව වියට්නාම් රටවල් කොහොමත් රැගෙනන්නේ නෑ. මීට අමතරව අප්‍රිකානු රටවල් ඒ වගේම දකුණු අමරිකානු රටවල් කියන රටවල් වලින් එන අයවලුන් හැරුණුකොට අනිකුත් සියලු දෙනාටම මේ ආකාරයෙන් එන්නත් දෙකම ලබාගෙන රටට පැමිණෙනවා නම් ඔවුන් PCR පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව නිවෙස් නිරෝධායන ලක් කරලා නිවෙස් නිරෝධායන සති දෙකක කාල සීමාව දින 14ක නිරෝධායන ලක් කළා. ඉන්පසු ඔවුන් උදාහරණ ක්‍රමවේදයකට ඊයේදී ඒ ආකාරයෙන් උපදේශ මාලාවක් නිකුත් වුණා. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක.